කල සිට දරුවන්ගේ කටහඩේ වුල් ව්‍යවුල් භාවය නැති කරන නිවැරදි උච්චාරණය ඇති කරන කතිකත්වය නිවෙදන කටයුතු ගායන හැකියාවන් වැඩිදියුණු කරන රාස සොයාගෙන අපි යමු බුද්ධගැජ්ජය සරස්කඩිය නොකවූ කට උබස්කට අන තියෙන බෙල්ඩ එකත්තු බාගෙනමයන් ඔගොල දන්නව ද අපේ රට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපේ මුතු මිත්තු බුදුන් ප්‍රමුඛ ඒ දහම මොල් කරගෙන සකස් කරලා තිබුණා ඇති ඉතිහාසය ඉඳලා පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ඇතුළේ යහගුණය පරාර්ථකාමි බව වැඩ ටයන්ට ගරු කිරීම පිදයුත්තන්ට පිදීම මේ ආදී ඉතාම උතුම් ගුණංග ඒ තුළ ගැබ්බෙලා තිබුණා තා සසාමාජය තුළ බුදහම මුල් කරගත් ඉතා හොඳ වැඩිටි සමාජයකුත් තිබුණා ඒ වැඩිටි සමාජය බාල අයගින් නිතරම ගරු භුමන් ලැබුවා ලංකාවල්ලගත්ත සුන්ද කරේ ඒ මහා සංස්කෘතිය ඒ යපත් සමාජය විනාසකන ගමන් උගේ අධ්‍යාපන ක්‍රමය ලංකාව ඇතුලේ ව්‍යාප්ත කරපක අප පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය සම්පූර්යම බිත වැටනා ඉතා සමාජයේ තුළ පිරිවන් අධ්‍යාපනයට යොවෙන කුඩා දරුවන්ට තිබුණා ඉතාමත්ම හොඳ කතන හැකියාව වැඩදිවුණු කරන සමාන්තර මට්ටමේතනය කරගෙන යන්න වචන උච්චාරණය ඉතාමත්ම ප්‍රසස්ත මට්ටමින් පෞත්්තගෙන යන්න විදියේ පොතපත ලියා තිබුණා ලදරුවන්ගේ මූලික අධ්‍යාපන ප්‍රවේශයේ දී පිරිවෙන් අධ්‍යාපනය තුළ පෝසිණය කරපු එක පොතත් තමයි බුද්ධ ගජ්ජය සකස්කඩය කියලා කියන්නේ. කුඩා කල සිටම බාසාාව නිවැරදි ලිස හැසිරවීම වචන උච්චාරණය සමාන්තරව ලස්සනට කතාව පැවත්වීම. හඬ හොඳින් හසරවීම මේ සියල්ටම පාදක වෙන මේ බුද්ධග්ජය සකස්කඩය අවාසනාවට මගේ කුඩා කල මට මගැර ලම ගියා කුඩා කල සිට පොඩි දරුවන්ගේ කටහාට තින අවුල් වියවුල් බව නිවැරදි විදිර උච්චාරණය කරගන්න බැරිකම මේ සියල්ලටම හොඳ උත්තරයා මේ බුද්ධ ගජ්ජය සකස්කඩය පිරිවන්න අධ්‍යාපනය ලැබූ ස්වාවින් වහන්සේල සහ අනකුත් ගිහි පිරිස හොඳින් ඒගොල්ල දයා බලන්න බණකීනී විතිී කතාවක් පවත්වන විදය. ඉතාමත්ම ලස්සනයි. අහන් ඉන්නාසයි. කනට මිහිරී බාසා උච්චාරණය ඉතාමත්ම ඉහලා මට්ටමේ තියෙන. හොඳින් ඇහුකන් දෙෙන්නේගොගේ කතාවිලාසේ කොහොමද කියලා. තමන්ගේ දරුවටත් මේ පොත පඩශීල්නය කරන්න දෙන්න තමන් උනන්දු කරලා මේ පො දරුවන්ගේ උච්චාරණය සඳහා යොදවන්න. මේ පොත මංගත්තේ පදිකවේදිකාවේ විගුණන්න තේපු පොත් කට්ටුවගින් රුපාල් පණහයි වැඩි ගානක් නෑ ඒවගේම ලෝකෝපකාරය කියන පොතත් දරුවන්ට දෙන්නේ ඒ ඉතාමත්න කුඩා කල සිට ළමයි දැනගත යුතු යහ ගුණය ලියවෙලා තියනවා. ඔබගේ දැනගැනීම පිරිිස ලෝකෝපකාරයෙන් එක කවයක් මං කියයන්නම් උතුමෝ නොලැබ ලැබ වැඩකිරති ලෝවයි නිවතුන්තත් ොක් පලබරතුරු සදා පලදී සත රකින එව් මේ තේරුම තමයි උත්තුමෝල්ලාභයක් ලැබී මේ බලාපොරොත්තුවක් නොවැැතිව දිලින්දන්ට යාපත සලසති කුමක් මෙෙන්ද නානාවිද පලවර්ග වලින් බර ගස් ඒ පලවර්ගදීමෙන් සදා කාලයෙහීම ලෝක සත්‍යයා ආරක්ෂා කරන්නක් මෙන් මේ ඉතාමත්ම යාගුණය හොඳින් විස්තරගෙන කවි ගොඩක් තියෙන තමගේ දරුවන්ට දෙන්න මේ ළඟදී තාත්තෙනකොට හෙල්මට ඉංග හලා මරණයට පත් කරපු දරුත් හිටියා දරුවන්ට මේ පොත් මඟ ඇරලා තියෙන්නේ. පාසලී මෙ උගන්න නෑ එනිසා මේ පොත් වෙනමාරගෙන අපේ මුතුම් මිත්තෝ රකිත යහගුණය වඩවන දරුවන්ගේ අතට දෙන්ඩ වැඩීට වැඩ ඔබත් මේක පරිශීල්නය කරලා දරුවන්ට මේ තියන දේවල් කියලා දෙන්න කුඩා කල සිට හොඳ ගුණුවත් දරුව හදන්න ටට ලෝකට ගුණුවත් කමින් පිරිච්ච දරුව අවශ්‍යයි මේ රට ගොඩගන්න නං අනි වාරයමුත් කරේ තු දෙයක්ද වැඩිහට වැඩිට ඔබේ තින්න ජුතුකම තමයි වගකීම තමයි හො දරුවෝ රටට දෙන එක.